අයිබුවන් ආමකතල ඉන්නේ SLG YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නකට විසඳුමක් තමයි අද මම දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේක සමහරකට වඩා මේ වෙලාවේ නැතුව තියෙන්නේ කවදාද ජීවිතේ එකම කවදාක් හරි පරිගණක පාවිච්චි කරලා තියෙනා නම් මේ වගේ අත්දැකීම ඔයාල ලබලා ඇති. ඒ තමයි සමහරකට කම්පියුටර් එක තියෙනවා අපි මේක ඔන් කරනවා කිසිම රෙස්පොන්ස් එකක් නැහැ ෆෑන් එකක්වත් කරකෙන්නේ නැහැ සද්දයක්වත් ඇහෙන්නේ නැහැ මුකුත් නැහැ. සමහරකට මේක ඔන් වෙනවා හැබැයි ඩිස්ප්ලේ එකේ කිසිම දෙයක් අවුට්පුට් එකක් හම්බෙන්නේ නැහැ. මේ ප්‍රශ්න දෙකම විසඳුම. ඉතින් අපිට සරලව ගෙදර ඉඳන්ම කතා කරන්න පුළුවන් විසඳුම් කීපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. කොහොමද ගෙදරදීම ඔයාගේ පරිගණකයට මෙහෙම දෙයක් වුණාද? විශේෂයෙන්ම ඩෙස්ක්ටොප් කම්පියුටර් එකට මේ වගේ දෙයක් වුණොත් ඔයා කොහොමද ගෙදරදීම ලොකු ටූල්ස් නැතුව පොඩි පොඩි දේවල් පාවිච්චි කරලා මේක හදාගන්නේ කියලා. ඉතින් මම කතා කරන සමහරක් දේවල් ලැප්ටොප් වලටත් ඇප්ලයි වෙනවා. හැබැයි ලැප්ටොප් එකක් සාමාන්‍ය ඩෙස්ක්ටොප් එකකට වඩා Tamanta repair කරන එක එතරම් සුදුසු වෙන්නේ නැහැ මේ කට අලුත් කෙනෙක් නම්. ඉතින් ඒක නිසා මම ගොඩක් මේකදී ફોકસ කරන්නේ ડેස්ක්ටොප් කම්පියුටර්ස්. ඉතින් මේ විදිහට මම එක කම්පියුටර් එකක් ගෙනලා තිනවා. මම මේක පාවිච්චි කරලා පෙන්නනවා මොහොමද ඕගොල්ලන්ට මේ වගේ no power issue එකක් එහෙම නැත්නම් no display issue එකක් කොහොමද පහසුවෙන් ගෙදරදී සකස් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ ගොඩක් අය වටේ මොකද මේක දෙයක් වුණාට පස්සේ තමයි හිතන්නේ මේ වගේ දෙයක් කලින් දරන් හිටියනම් කොච්චර හොඳද කියලා. ඒක නිසා පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරන්න වගේ නොදන්නියට දැනගන්න. ඒ වගේ වීඩියෝ කැමති නම් ලයික් එකක් දාන්න. එතකොට මම ඉස්සරහට පුළුවන් මේ වගේ වීඩියෝස් ඕගොල්ලෝ ගාවට ගේන්න. ඒ වගේ ඉස්සරහට මම මොන වගේ වීඩියෝස් ද හදන්න ඕනි කියලා pasindu@srgeek.lk කියන ඊමේල් එකට මේල් එකක් දාන්න. එතකොට ඉස්සරහට මම මේ වීඩියෝස් වලට ගොඩක් මුල් තැනක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි අප පටන් ගමු මුලින්ම. අප මුලින්ම කතා කරමු මේ no power issue එක. කම්පියුටර් ඩිස්ප්ලේ දෙන්න මුලින්ම කම්පියුටර් power එක ඕනේ. ඉතින් ඒක නිසා අපි එතනින් වැඩේ පටන් ගමු. සාමාන්‍ය පරිගණකයක් ගත්තට පස්සේ පරිගණකයේ components සැලකිත ප්‍රමාණයක් තියෙනවා. මේ අතරින් අපි දන්න විදිහට ප්‍රධානම component එක තමයි motherboard එක සහ processor එක. ඊට අමතරව RAM එක තියෙනවා, power supply එක තියෙනවා. ඊට පස්සේ අපි CD ROM, hard disk වගේ දේවල් සම්බන්ධ කරන මේ වගේ components ගොඩක් තියෙනවා. අවසානට VGA card එකත් අපි සම්බන්ධ කරන ලාල් තියෙනවා. ඉතින් මේ වගේ components එකක හරි මොන හරි issue එකක් තිබ්බොත් computer no power කියන issue එක එන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක්ම බලපාන unit එක තමයි power supply එක. මේක PSU කියලා හඳුන්වනවා. ඉතින් computer එකක desktop එකක බලුවොත් අපිට ගොඩක් වෙලාවට එක කෙලවරක අපිට power supply එක බලා ගන්න හම්බ වෙනවා. මේක හරහා තමයි පරිගණකයේ සම්පූර්ණ power එක manage කරන්නේ. ඉතින් මුලින්ම අපි පරිගණකයේ පැත්තට යන්න කලින් පළවෙනියට මම සලකලා බලන්න ඕන දෙයක් තමයි ඔයාගේ ඔයා මේ පරිගණකයට power එක දෙන power cable එක මේක වැඩ කරනවද කියලා. මම දන්න මේක ගාව අයියෝ මේක මොකද්ද කියලා වගේ හිතනවා ඇති. නමුත් විශ්වාස කරන්න මම දන්න බොහොමයක් දෙනෙක් පරිගණකයේ පැය ගාණක් දාගලා ඉවරලා අන්තිමට පවර් කේබල් එක චෙක් කරලා තියෙන පවර් කේබල් එකේ තමයි ගැටලු තිබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම පවර් කේබල් එක චෙක් කරගන්න අවශ්‍ය වෙනවා. සහ ඔයාලට මේ ෂොකට් එක හරහා බෝල් ෂොකට් එකකට පවර් කේබල් එක ගහනවනම් එතනින් කරන්ට් එක හරියට එනවද කියන එක මුලින්ම සලකා බලන ඕන කාරණා. කොහොමද මේක බලාගන්නේ? ඉතින් ඔයාගේ පවර් කේබල් එක තියෙනවා නම් පුළුවන් පහසුවෙන් ඔයාගේ මොනිටර් එකට ඒක පාවිච්චි කරන්න. මොකද ගොඩක් වෙලාවට මොනිටර් එකටත් මේ පවර් කේබල් එකමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ගෙදර රයිස් කුක එකක් මොකක් හරි තියෙනවා නම් මේකට ගහලා බලන්න පුළුවන්. මොකක් හරි විදියට මේක සපෝට් කරන ඩිවයිසස් ගොඩක් ඔයගොල්ලෝ ගෙදර ගෙවල් වල සමහර ටීවී වලට පවා සපෝට් කරනවා. ඉතින් ඒ වගේ ඩිවයිස් එකකට ගහලා බලන්න ඒක වැඩ කරනවා කියන පවර් කේබල් එක වැඩ කරනවා. ඒ ඩිවයිස් මුකුත්ම නැත්තම් මම කරන සරලම ට්‍රික් එකක් තමයි මේ කම්පියුටර් එකේ පසුපස අපි සාමාන්‍ය විදිහට මෙතන 3 pin එකකට කනෙක්ට් කරද්දී මෙතනදී මම පොඩ්ඩක් හොලවල වගේ කනෙක්ට් කරනවා. මෙතන පොඩ්ඩක් කරන්නේ ෂෝට් සර්කිට් වීමක් වගේ සිද්ධ වෙනවා. පොඩි ස්පාර්ක් එක වගේ හඩක් වාට ඇහෙනවා. සාමාන්‍යයෙන් මේ පවර් කේබල් එක වැඩ කරනවා නම්. ඉතින් මේක මට 100% කරන්න බෑ හැම වෙලේම ඇහෙයි කියලා. නමුත් සමස්තයක් විතර මෙච්චර කාලයක් නම් මට හැම කම්පියුටර් එකම ඇහුණා. මේ විතර කරන්ට් එක හරියට එනවා නම් මෙතනදී අපි ගහද්දි පොඩ්ඩක් එහෙම වුණොත් පොඩි ස්පාර්ක් එක වගේ සද්දයක් එනවා. ඒකෙන් වඩ දැන ගන්න පුළුවන් පවර් කේබල් එකේ මේ විදිහ පවර් එක ලැබෙනවා කියලා. හරි. පවර් කේබල් එක හරි. එහෙනම් අපේ කම්පියුටර් එක ඔන් වෙන්නේ නැති වෙන්න තියෙන ලොකුම හේතුවක් වෙන්න පුළුවන් පවර් සප්ලයි එක. ඉතින් පවර් සප්ලයි කියන්නේ මේ වගේ කොටසක්. ඉතින් ඔයාගේ පරිගණකයේ කේසින් එකට මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතනින් ඔයගලට බලා ගන්න පුළුවන් එන හතරක් ඔය එක පිටිපස්සට සම්බන්ධ කරලා තියෙන මේ හතරයි ඉවත් කරලා පරිගණකයේ පියන් දෙකම විවෘත කරගෙන ඔයාලට පහසුවෙන් මේ කේබල්ස් ටික එළියට අර ගන්න පුළුවන්. හැබැයි මේ කේබල්ස් කනෙක්ට් වෙලා තියෙන අතුල් පැත්තෙන් ඒ කනෙක්ට් වෙලා තියෙන දේවල් වලින් ගලවන්නවට සිද්ධ වෙනවා. මේ විදිහට ගලවලා ඔයගලට පවර් සප්ලයි එක මෙහෙම අර ගන්න පුළුවන්. ඉතින් පවර් සප්ලයි එකේ ගැන කතා කරද්දී අපි දැනගන්න ඕනේ ප්‍රධාන කාරණා කිහිපය තමයි. එකක් තමයි මෙන්න මේ විදිහට ප්‍රධාන වයර් එක මෙන්න මේ වයර් එක සහ තවත් 4 pin එකක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි ප්‍රධාන විදිහට motherboard එකට current එක ගෙනියන්නේ. ඉතින් මෙන්න මේ වයර්ස් ටික හරියට සම්බන්ධ වෙලා තියෙනවද කියලා මේක ගලවන්න කලින් මුලින් බලන්න. ඔයාලට පුළුවන් මේ ප්‍රධාන pin එක ගලවලා බලලා ආපස්සට connect කරන්න. මෙතන connect කරලා ඒ වගේම මේ තියෙන 4 pin එකත් ගලවලා connect කරන්න පුළුවන්. මේ දෙක connect කරාට පස්සේ වැඩ කරනවා. සමහරකට මේ pin වල පොඩි loose connection එකක් වගේ තියෙන පුළුවන්. ඒත් හරියන්නේ නැත්නම් මේක සම්පූර්ණයෙන් ගලවලා අරගන්න. ඉතින් අරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන ලොකු pin එකේ ඔයගල බලා ගන්න පුළුවන් කොළපාට වයර් එකක් තියෙනවා. මේ කොළපාට වයර් එකට අදාළව තියෙන සිදුරට සහ තවත් අනිත් පැත්තේ හරි කොයි හරි තැනක කළු පාට වයර් එකක් යන තැනකින්
මෙන්න මේ දෙක එකට එකතු කරන්න ඕනේ ඔයා මොකක් හරි දෙයක් පාවිච්චි කළා උදාහරණයක් විතර වය එකක් පාවිච්චි කළා නැත්නම් ඔයාලට পেපර් ක්ලිප් එකක් වගේ එකක් මේ තියෙන කම්බි වගේ කොටස ඕගොල්ලෝ පුළා යූ ඔකර වගේ හැඩයට හදලා එකක් මේ කොළ පාට එකට සහ කළු පාට එකකට සම්බන්ධ කරන්න මේකෙන් කරන්න අපි ෂෝට් සර්කිට් කිරීමක් කරන්නේ මේ හරහා අපිට කම්පියුටර් එක පවර් සප්ලයි එක ඔන් වෙනවද කියලා බලන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ ඉතින් ඒ විදිහට සම්බන්ධ කරලා ඉවරලා ඊට පස්සේ ඔයාලට පුළා පවර් සප්ලයි එකට පවර් එක කනෙක්ට් කරන්න සමහරකට පවර් සප්ලයි එකේ ස්විච් එකක් තියෙන පුළා ඒක ඔන් කරන්න අවශ්‍ය වෙනවා එතනදී එහෙම කරලා පවර් සප්ලයි එක ඔන් වෙනවා කියනවාගේ පවර් සප්ලයි එක සාමාන්‍ය විදිහට වැඩ කරනවා ඉතින් අපි වැඩි පොඩාර කම්බියක් එමු යූස් කරලා නැති කරන එක එච්චර ප්‍රොෆෙෂනල් වැඩක් නෙවෙයි ඉතින් මේකට සාමාන්‍ය යූස් කරන ගැජට් එක තමයි මේ තියෙන්නේ මේකේ ඇනලොග් සහ ඩිජිටල් වර්ෂන් දෙකක් එනවා ඉතින් මේ තියෙන ඇනලොග් එක ඔයගොල්ලෝ මේකට ගොඩක් පහසුවෙන් පවර් සප්ලයි එක කනෙක්ට් කරන්න පුළුවන් වයර්ස් ටිකක් කොම කනෙක්ට් කරලා ඉවරලා මේකෙන් ඩීටේල්ඩ් විස්තරයක් අරගන්න පුළුවන් පවර් සප්ලයි එක ගැන ඉතින් මේක ඇතුළේ ෂෝට් සර්කිට් කිරීමක් සිද්ධ වෙන නිසා මේකට ඔයා කනෙක්ට් කරලා පවර් ඔන් කරාට පස්සේ සාමාන්‍ය විදිහට පවර් සප්ලයි එක ඔන් වෙනවා වැඩ කරනවා නම් ඉතින් මේ විදිහට පවර් සප්ලයි එක වැඩ කරනවා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පවර් සප්ලයි එක නෙමෙයි කියන ප්‍රශ්නේ තියෙන්නේ. හරි කවුරුත් වැරදි හිතනවා මේ මගේ කම්පියුටර් නේ මේකේ ගොඩක් පාර්ට්ස් වල මේක කොහොමද ඔන්නේ නැහැ කියලා සමහර මේකට දාලා ඔයාලට කිසි දෙයක් පෙන්නන්න බෑ. පවර් සප්ලයි එකත් වැඩ ඔක්කොම වැඩ. තාමත් ඔය කම්පියුටර් කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. මේකට හේතු වෙන්න පුළුවන් ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. සමහර කෙනෙක් මදර්බෝඩ් එකේ ඉෂුව එකක් වෙන්නත් බැරි කමක් නැහැ. සහ මේ හැම දෙයකටම අමතරව තවත් පොඩි පොඩි දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ ඩෙස්ක්ටොප් එක අපි ෆ්‍රන්ට් පැනල් එක කියලා කියන ඉදිරිපසට මේ ෆ්‍රන්ට් පැනල් එකේ ඉඳගෙන වයර්ස් කිහිපයක් එනවා මේ වයර්ස් අපි අපේ කම්පියුටරේ මදර්බෝඩ් එකට සම්බන්ධ කරනවා මේ වයර්ස් වල ලූස් කනෙක්ෂන් එකක් වගේ තිබුණා සමහර කට අර අපි ප්‍රෙස් කරාට පවර් බටන් එක කම්පියුටර් එකේ සමහර කට කිසිම රෙස්පොන්ස් එකක් නැති වෙන්න පුළුවන් ඒ විදිහටම පවර් බටන් එක සහ මේ තියෙන දේවල් අතර මොන හරි කනෙක්ෂන් එක කැඩීමකට ලක් වෙලා තියෙනවා නම් පාවිච්චි කරන අතරතුරේදී උදාහරණයක් විදිහට කේසින් එකේ පවර් බටන් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් මේ වගේ හේතු කාරණා කිහිපයක් තියෙන පුළුවන් මේවා නිසා සමහර කට වාගේ කම්පියුටර් එක ඔන් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් මෙතනදී ඒක නිසා අර මුලින්ම වට කරන්න තියෙන ෆ්‍රන්ට් පැනල් එකේ වයර්ස් ටික හරියට කනෙක්ට් වෙලාද කියන එක සහ හරියට ලූස් කනෙක්ෂන් එකක් නැහැ නේද කියන එක තහවුරු කරගන්න එහෙම නැති වුණොත් ඔයාලට සිද්ධ වෙනවා කේසින් එක සහ අනිත් දේවල් වෙනම චෙක් කරන්න. අවසාන වශයෙන් පුංචි මන් ටිප් එකක් දෙන්නම් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඒ තමයි මේ විදිහට ඔන් වෙන්නේ නැත්නම් ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ගොඩක් ගහලා තියෙන ඔක්කොම කේබල්ස් ටික ඉවත් කරන්න. කේබල්ස් ටික ඉවත් කරලා පවර් කේබල් එකත් විශේෂයෙන්ම ගලවන්න. ගලවලා ඉවරලා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන CMOS කියලා බැටරි එකක් මේ බැටරි එකත් ගලවලා ඉවත් කරලා ඔයාගේ කම්පියුටර් එකේ පවර් බටන් එක තප්පර කිහිපයක් ඔබාගෙන ඉන්න. තප්පර කිහිපයක් ඔබාගෙන ඉඳලා උදාහරණයක් තප්පර 5ක් 6ක් විතර ඔබාගෙන ඉඳලා අතාරින්න. ඊට පස්සේ නැත පවර් බටන් එක බැටරි එක ඇතුළට දාලා කම්පියුටර් ඔන් කරන් try කරන්න. බොහෝ විට මේ දේත් හරියන්නේ ඉඩ තියෙනවා. මේකට හේතුව කම්පියුටර් එකේ මේ components වල එක ආරෝපණ වගේ දේවල් තියෙන නිසා සමහර කට මේ දේවල් කරාට පස්සේ ඒව ඔක්කොම නැවතත් reset වීම සිද්ධ වෙන නිසා. හරි අපි පළවෙනි ප්‍රශ්න ගැන කතා කරලා ඉවරයි. දැන් හිතන්න ඔය කම්පියුටර් එක ඔන් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේක ස්විච් එක ඔන් කරාට පස්සේ අපිට පේනවා CPU එකේ ෆෑන් එක කැරකෙනවා නැත්නම් තව ෆෑන්ස් තියෙනවා නම් කැරකෙනවා වගේ RGB lights තියෙනවා පත් වෙනවා. හැබැයි display එකට කිසි දෙයක් එන්නේ නැහැ. ආයතර කලින් කතාව ඉඳගෙන පටන් ගමු පළවෙනියට බලන්න තියෙන දේ තමයි කේබල් එක. ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ කම්පියුටර් එකේ ඉඳගෙන ඔයාගේ මොනිටර් එකට සිග්නල්ස් යන්නේ VGA කේබල් එකකින් වෙන්න පුළුවන්, DVI කේබල් එකකින් වෙන්න පුළුවන්, ඩිස්ප්ලේ කේබල් එකකින් වෙන්න පුළුවන්. මේකේ මොන හරි ක්‍රමයක් ඇති මේ කේබල් එක වැඩ කරනවද කියලා මුලින්ම බලන්න සහ ලූස් කනෙක්ෂන් එකක් තියෙනවද කියලා බලන්න. මුලින් ගලවලා ආපොසරක් ගහන එක සරලම උදාහරණය. දෙවෙනි දේ තමයි ඔයාට පුළුවන් වෙන කේබල් එකක් හොයාගෙන ඒක රීප්ලේස් කරගන්න. කේබල් එක වැඩ කරනවා නම් කේබල් එක චෙක් කරලා ඉවරලා ඊළඟට අපිට මූව් වෙන සිද්ධ වෙන්නේ අපේ CMOS බැටරි එකට. ඉතින් අපි කම්පියුටර් එකේ තියෙන CMOS බැටරි එක සමහරකට දන්නවා ඇති පොඩි අර ටිකක් රුපියල් 100 ක විතර සයිස් එකේ බැටරි එකක්. මේ බැටරි එක මදර්බෝඩ් එකේ ඔයාට අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් බැලු බැල්මටම මේ බැටරි එක ඔයාට පුළුවන් සයිඩ් එකෙන් එමීට එලියට අරගන්න. මේ බැටරි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපේ BIOS වල වැඩ කටයුතු කරගන්න සහ මේ කියන්නේ සරලවම කියනවා නම් මේ අපේ කම්පියුටර් ඩේට් එක වගේ දේවල් වලට මේක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ බැටරි එක එක්තරා විදිහකට උදව්වක් වෙනවා කම්පියුටර් එක ස්ටාර්ට් වෙන්න. ඉතින් මේ බැටරි එක සවුත් වෙලා තිබීව සරලවම කියනවා නම් එක එක ප්‍රශ්න වලට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ CMOS බැටරි එක නැතුව සහ CMOS බැටරි එක ගලවලා ආයෙත් දාලා try එකක් දින බලන්න කම්පියුටර් එක ඔන් කරන්න. මෙතනදී ගොඩක් වෙලාවට කලින් ආපු නැති ඩිස්ප්ලේ එක ආපොසරක් එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් CMOS බැටරි එක රීප්ලේස් කරලා බලන්න. මේ අලුත් බැටරි එකකට මාරු කරලා බලන්න. මගේ පෞද්ගලික අත්දැකීමෙන් මට වෙලා තියෙන සිද්ධියක් තමයි මම කවදාවත් හිතපු නැති දෙයක්. ඔයාලා දන්නවා මෙතනදී අපේ CPU එක එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක මම ගලවලා ආපොසරක් දැම්මට පස්සේ එහෙම නැත්නම් නිකන් දිවිලා හෙල්ලුණාට පස්සේ සමහරක් වෙලාවට ඒකත් වැඩ නොකරන හේතුවක් කියලා තියෙනවා. එකපාර මම මගේ ප්‍රොසෙසර් ගැලෙව්වා. ගලවලා ඉවරලා ආපොසරක් කම්පියුටර් එක සුද්ධ කරලා ප්‍රොසෙසර් එක උඩට කම්පවුන්ඩ් පාවිච්චි කරලා කම්පවුන්ඩ් ටික දාලා ආපොසරය මම වහලා CPU ෆෑන් එක සෙට් කරලා කම්පියුටරේ දාලා ඔක්කොම කලා ඔන් කරන්නදී ඔන් වෙන්නේ නැහැ. ඉතින් මේක ප්‍රතිඵලයක් විතර මම ඔක්කොම දේවල් ටික බල බල ගියා. හැබැයි මට හිතුනේ නැහැ කවදාවත් අර කලින් දේ. හැබැයි අවසරනේ මම හිතුවා දැන් මෙන්න තව ගලවන්න දෙයක් නැහැ. කියලා CPU ෆෑන් එක ගලවලා ආපොසරය ප්‍රොසෙසර් එක උස්සලා ආයෙ හරියට ප්ලේස් කරලා ඔක්කොම දේවල් ටික දැම්මට පස්සේ මෙන්න කම්පියුටර් එක ඔන් වුණා. ඉතින් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි
computer තියෙන program එක BIOS කියලා. මේ BIOS කියන්නේ එකේ තේරුම basic input output system කියන එක. මෙන්න මේ BIOS වලින් මේ හැමදේම check කරන නිසා මෙතනදී පරිගණකේ මොකක් හරි faulty part එකක් loose connection එකක් තිබුණොත් මෙතනදී මෙයා මේක detect කරගෙන computer එක on කරන්නේ නැහැ. ඒක නිසා මේකේ තියෙන ඕනම part එක මේකට හේතු වෙන්න පුළුවන්. ඊළඟට අපි graphic card එක පැත්තට. සමහරක් විට ඔය computer graphic card එකක් නැති වෙන්න පුළුවන්. Onboard use කරන කෙනෙක්ට මම මේ කතාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි වෙනත් graphic card එකක් use කරන කෙනෙක්ට කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ graphic card එක අයින් කරලා onboard VGA එකට connect කරන්න බලන්න අපේ cable එක. එතකොට ඔයාගේ දැන්ට connect කරන්න ඔයා separate VGA එකට separate VGA ගලවලා ඉවත් කරලා onboard VGA එකට ඔයාට පුළුවන් ඔයාගේ VGA cable එක හරි HDMI cable එක හරි connect කරන්න. ඒක තවත් option එකක් තමයි මෙතනදී කරන්න පුළුවන් වෙන. ඒ විදිහට VGA ගොඩක් වෙලාවට ඇති සමහරකට තවත් port එකක්. උදාහරණයක්ද ඔයාගේ main VGA ගේ ඔයාගේ කියන්නේ onboard VGA ගේ තවර සමහරකට දැන් මේ computer එක ගත්තොත් මේකේ HDMI ඒ වගේම DVI ඒ වගේම VGA ගැන තුනම තියෙනවා. සමහරක් ඒවේ මේතනින් දෙකක්වත් අඩුම තියෙනවා. ඉතින් DVI cable එකක් හොයාගන්න ඔයාගේ VGA නම් ගහලා තියෙන්නේ. DVI cable එකෙන් connect කරලා බලන සමහරකට මේ port එකේ issue එකක් වෙන්නත් බැරි කමක් නැහැ. ඒ විදිහට VGA ක පරීක්ෂා කරද්දී VGA ගෙත් මේ වගේ ports දෙකක් තියෙනවා නම් දෙකටම connect කරලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් සමහරකට මේ VGA ගේ port එක වෙන්න පුළුවන් සමහරකට ඔයා separate connect කරපු මේ VGA port එක වෙන්න පුළුවන් නැත්නම් VGA එකම සම්පූර්ණයෙන්ම separate VGA ගෙන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ හේතු නිසා ගොඩක් වෙලාවට computers වලට මේ විදිහට display දෙන්නේ නැති ප්‍රශ්න එනවා. අවසාන වශයෙන් කතා කරද්දී මේ ප්‍රශ්නෙට හේතු වෙන ප්‍රධානම සාධකය ගැන RAM එක එහෙම නැත්නම් random access memory එක. ඉතින් RAM කාඩ් එකක් අපි ටික කාලයක් මේ computer එක ගහලා තියෙද්දී මේ RAM cards වල මේ තියෙන මේ අර තඹ පාට වගේ තියෙන පතුරු වල oxide බැඳීම සිද්ධ වෙනවා. මෙන්න මේ හේතු කාරණා නිසා ටික කාලයක් යද්දී ඒක ස්වභාවයෙන්ම computers ලෙඩ දෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි සරලම සහ අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ගොඩ දෙනට හේතු වෙන්නේ නිකන් එක පාට හිතා ගන්න බැරුව මෙහෙම computer display දෙන්නේ නැති වුණොත් වඩ කරන්න තියෙන වගේ RAM card එකක් නම් තියෙන එකක් හරි දෙකක් හරි ගලවලා අරගන්න. වඩ RAM cards දෙකේම මේ තියෙන පතුරු හැමීට මකණයක් අරගෙන මකන්න. මේ මකණෙන් මොකද නිකන් ඇතිලෙන මකණෙන් මකන්න එපා. නමුත් ඔයගොල්ලන්ට තේරෙනවානේ පොඩි අර කෑලි වගේ ගැලවිලෙනවා හොඳට මැකෙන වගේ මකණකින් මකන්න. මේක දෙපැත්ත පරිස්සමෙන් මකන්න. මේවා ගැලවිල යන තරම් තද කරලා මකන්න එපා. මෙතන මකල ඉවරලා එක RAM එකක් විතරක් එක slot එකට ඇතුල් කරන්න. මෙතනදී බොහෝමයක් දුරට RAM දෙක මොනවා තර ඇතුල් කරන්න පුළුවන්. නමුත් මම එක slot එකකට විතරක් ඇතුල් කරන්න කිව්ව සමහරකට RAM එක ප්‍රශ්නයක් තිබ්බොත් හදිසියෙවත් ඒක අපිට දැනගන්න පුළුවන් නිසා. ඉතින් සමහරකට හිතන්න නිකන් ගහන පළවෙනි RAM එකෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙනම් ඒ RAM එක අයින් කරලා දෙවෙනි RAM එක ඒ slot එකට ගහන්න. ඊට පස්සේ ඒත් හරියට නැත්තම් සමහරකට slot එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අර කලින් කිව්ව විදිහටම අනිත් RAM එක අනිත් slot එකට ගහලා එක slot එකක් ඉස් තියන්න. මේ විදිහට slot දෙක වෙන වෙනම පරීක්ෂා කරන්න RAM දෙක වෙන වෙනම පරීක්ෂා කරන්න මම කියන්නේ එක RAM එකකට වඩා වැඩිපුර ගහලා තියෙනවා තනි RAM එකක් නම් තියෙන්නේ මේක මම කලින් කරලා ඔය කෙලින්ම RAM එක plug කරන්න මේව තමයි possible solutions ගොඩක් වෙලාවට මේ දේවල් තමයි වෙන්න පුළුවන් ඉතින් මේ දේවල් වලින් පස්සේ අනිවාර්යයෙන්ම computer එක run කරන්න ඕනේ ඉතින් ගොඩක් වෙලාවට මේ hard disk ඊළඟට CD drive මේවා ගැන වද වෙන්න බෑ මේ නිසා computer එකේ මේ ප්‍රශ්න දෙකටම හේතුවක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඉතින් try කරලා බලන්න ඔයාගේ අදහස් අනිවාර්යයෙන් comment කරන්න ඔයත් දන්න දේවල් අනිවාර්යයෙන්ම කියන්න තවත් අර වැදගත් වේවි ඔයාට තියෙන අත්දැකීම් වගේ දේවල් ඉතින් video share කරන්න නැතිනම් දැනගන්න ඔයගේ පල්ලෙතර තුබට subscribe button එක press කරලා ඉස්සරහට මම දාන video සාගාඩම ගන්න බලන්න අපි ආයතන දෙක හැමෝටම සුබ දවසක්